හස්තරේකා ශාස්ත්‍රයේදී අතේ පිහිටන ප්‍රධාන රේඛා උපයෝගී කරගෙන වගේම වෙනත් විශේෂී ලක්ෂණ උපයෝගී කරගෙනත් අනාවැග ප්‍රකාශ කිරීම සිදු කරනු ලැබෙනවා। ඒ වගේම අතක පිහිටන විවිධ ලක්ෂණ අතරින් කතිර ලක්ෂණ පිළිබඳව හස්තරේකා ශාස්ත්‍රයේදී විශේෂයෙන්ම විස්තර කරනු ලැබෙනවා। ධනයෝග උදාවීම්, සුභ කාල උදාවීම්, අසුභ කාල උදාවීම් වගේ දේවල් පිළිබඳව අත්ලේ වැටෙන කතිර ලක්ෂණ මගින් දැනගන්න පුළුවන් කියලා තමයි හස්තරේකා ශාස්ත්‍රය නම් සඳහන් වෙන්නේ। ඉතින් ඔයාගේ අත්ල පිහිටන කතිර ලකුණ මගින් අදහස් වන්නේ මොකක්ද කියලා අද අපි විමසා බලමු। වීඩියෝ එක ඉවර වෙනකන් දිගටම අපිත් එක්ක රැඳී සිටින්න। මුලින්ම අපි බලමු කතිර ලකුණ පිහිටන්න පුළුවන් ප්‍රබලම ස්ථානය මොකක්ද කියලා। සාමාන්‍ය අතක මෙන්න මේ විදිය රේඛා දෙකක් අපිට දැක ගන්න පුළුවන්। යම් විදිහකින් අත් දෙකේම මේ රේඛා දෙකට මැදිව කතිර ලකුණක් පිහිටා තිබීම ඉතා ප්‍රබල පිහිටීමක් වෙනවා। මේ පුද්ගලයන්ගේ ජීවිතයේ යම් අවස්ථාවකදී සමාජයේ ප්‍රබලයෙක් බවට පත්වන්න මේ අයට හැකියාව ලැබෙනවා। ඒ අයගේ පෞල් පසුබිම මොන වගේ එකක් වුණත් ජීවිත කාලය තුළ යම් දවසකදී නොහෙතපු විදිහේ පෙරලිකාර දෙයක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා। කෙනෙක්ට යස ඉසුරු ලැබෙන කාලයක් ලං වෙද්දී ඒ කෙනාගේ දබර ඇඟිල්ල කෙළවරේ කතිර ලකුණ වැටෙන බව හස්තරේකා ශාස්ත්‍රයේ සඳහන් වෙනවා। මේ කතිර ලකුණ පිහිටන කාලයට ඔයා කොතන මොන විදිහට හිටියත් අදාළ වාසනාව ඔයාගේ පස්සෙන්ම හඹාගෙන එනවා। දබර ඇඟිල්ලේම මැද පුරුකේ කතිර ලකුණ පිහිටන කෙනා හරිම පරිත්‍යාගශීලී। අන් අයට නැති විදිහේ ඉතාමත් පරිත්‍යාගශීලී බවක් මේ අය තුළ තියෙනවා। දබර ඇඟිල්ලේ මුල් කොටසේ කතර ලකුණක් පිහිටන අය ශනික තීරණ ගන්න අය විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්। කෙනෙකුට මංගල යෝගේ උදා වෙන කාලයට ඒ කෙනාගේ දබර ඇඟිල්ලට පහලින් කතර ලකුණක් පිහිටනවා। ඒ වගේම මේ කතර ලකුණ තදින්ම පිහිටලා තියෙනවා නම් ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන්න ලැබෙන බව එයින් අදහස් වෙනවා। ඔයාගේ අතේ මැද ඇඟිල්ලට පහලින් කතිර ලකුණක් පිහිටලා තියෙනවා නම් අපල කාලයක් මුදා වෙලා තියෙන බව ඒකෙන් අදහස් වෙනවා। යම් විදිහකින් වෙද ඇඟිල්ලට පහලින් කතිර ලකුණක් පිහිටීම දේශපාලනයේ සම්බන්ධයෙන් සුබ ලකුණක් විදිහට සැලකනු ලබනවා। මෙන්න මේ කොටසේ කතර ලකුණක් පිහිටනවා නම් උදරයේ ආශිත රෝගාබාධයක් වැළඳෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා। ඒ නිසා මේ ස්ථානයේ කතර ලකුණක් තියෙනවා නම් සෞඛ්‍ය ගැන ටිකක් වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන। මේ ස්ථානයේ කතර ලකුණක් පිහිටනවා නම් ඔයාට දනහිස් ආශිත රෝගාබාධ වැළඳෙන්න පුළුවන්। ඒ නිසා මේ කතර ලකුණ පිහිටන අය නිතරම ව්‍යායාම ආදී සිදු කිරීම ඉතාමත් වැදගත් වෙනවා। ඔයාගේ අතේ මැණික් කටුවට ඉහළින් කතර ලකුණක් පිහිටීම ඔයාට අනපේක්ෂිත ධනලාභයක් ලැබෙන බව පෙර නිමිත්තක් වෙනවා। මැණික් කටුව මත කතර ලකුණක් පිහිටන පුද්ගලයන්ට සෝදු ක්‍රීඩාවෙන් ජයග්‍රහණක් හිමි වෙනවා। ලොතරැයි වාසනාව වගේ හදිසි ධනලාභ වගේ දේවල් ලැබෙන්න මේ අයට වාසනාව තියෙනවා। අතේ මෙන්න මේ රේඛා දෙකට මැදිව කතිර ලකුණක් පිහිටන පුද්ගලයා දැඩි ආගමික භක්තියක් සහිත කෙනෙක් වෙනවා। මේ රේඛා දෙකට මැදිව සහ වෙදඟිල්ලට පහලින් කතිර ලකුණක් පිහිටන පුද්ගලයා කලාවට ලැබි අයෙක් වෙනවා। ඒ වගේම මාපට ඇඟිල්ලේ පළවෙනි කොටසේ කතර ලකුණක් පිහිටන පුද්ගලයාට කලාව ඔස්සේ ජනප්‍රිය වෙන්න අවස්ථාවක් ලැබෙනවා। සුළඟිල්ල කෙළවරේ පිහිටන කතර ලකුණ මගින් ඔයා කතාවට ඉතා දක්ෂ කෙනෙක් බව හැඟවෙනවා। වෙද ඇඟිල්ලේ මැද කතර ලකුණක් තියෙනවා නම් ඔයා කලකෝලාහලවලට පැටලීමේ වැඩි ඉඩකඩක් තියෙනවා। ඒ නිසා හැම අවස්ථාවකදීම ඉවසීමෙන් කටයුතු කරන්න ඔයා මතක තියාගන්න ඕන। ඉතින් ඔයාගේ අතේ කතර ලකුණ පිහිටලා තියෙනවා නම්
ඒවයින් අදහස් වන්නේ මොන වගේ දෙයක්ද කියලා දැන්ම පරීක්ෂා කළ බලන්න.